ඉන්ෆ්ලුවෙන්සර්. හොඳයි පුතේ, අද අපි සිංහල පාඩමක් සහ ගණිතය පාඩමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි පාඩමකට සූදානම් වෙමු. එහෙනම් අපි ආරම්භ කරමු. අසාලිවීම අරගෙන සිංහල පාඩමකට සූදානම් වෙන්න. හරි, ඔයාට මතක ඇති අර කියවීමක් මම දුන්නනේ, වාක්‍යේද තුනක් නේද? ඒ ඡේද තුනේ එන වචන වලින් තමයි අද අසාලිවීම දෙන්නේ. හරි, එහෙනම් අපි බලමු. පළවෙනි එක ලියන්න ලෑස්ති වෙන්න ඔයාලා. ලොකු වචන දෙන්නේ නැහැ, ඉතාම සරල වචන දෙන්නේ. හැබැයි නිවැරදිව ලියන්න ඕන. හොඳද? හරි. එහෙනම් අපි ලියමු පළවෙනි එක. හැමෝම ලෑස්ති නේද? Yes sir. කොහොමද? එහෙනම් අපි ලියමු පළවෙනි එක. චිත්‍ර ඇඳීම, චිත්‍ර ඇඳීම. චිත්‍ර ඇඳීම. රසාලිවීමද ඔය? ඔව්, රසාලිවීම. ආ, දෙවනි එක ලියන්න. දෙවනි වචන දෙකක් දෙන්නම් අදත්. ඉඳහිට දවසක. චිත්‍ර ඇඳීම. පළමු එක චිත්‍ර ඇඳීම. දෙක තනි වචනයක්. වචන දෙකේම දෙන්නේ, ඒක නිසා ඔයාලේ ලියන්න. චිත්‍ර ඇඳීම, ඊළඟට ඉඳහිට දවස. තුන්වෙනි එක ලියන්න. මිහිරි හඬින්. මිහිරි හඬින්. ඉඳහිට දවසක මිහිරි හඬින් ඉක්මන් කරන්න. අපි දෙක ලියමු. මිහිරි හඬින්. ඉවරයි සර්. හතරවෙනි වචනය අපි ලියමු. මද වේලාවක්. මද වේලාවක්. පොතේ හරි. තුන්වෙනි එක මම කිව්වේ. තුන්වෙනි එක කිව්වේ මොකද්ද? මිහිරි හඬින්. හතරවෙනි එක මද වේලාවක්. ඉක්මන් කරලා ලියන්න ඕන. මද වේලාවක්. හරි සර්. එක වචනයක් විතරයි. එක වචනයයි. උඩුපියල්ලක්. උඳුපියල්ලක් එක වචනයයි. ඒක පුතේ එක වචනයක්. හොඳේ. උඳුපියල්ලක්. පහ උඳුපියල්ලක්. ඔය ඉතින් ඉක්මන් කරලා ලියන්න ඕන පුතේ. මොකද කරන්නේ? හතරවෙනි එක දුන්නේ මද වේලාව. හොඳයි, එහෙනම් අපි ඔන්න නැවත මම වචන ටික කියනවා. පළමු එක චිත්‍ර ඇඳීම.
දෙවැනි එක දෙවැනි එක දුන්නේ ඉඳ හිට දවසක තුන්වෙනි වචනේ දුන්නේ නේද හතරවෙනි එක දුන්නේ පද වේලාව එහෙනම් ඕන දැන් පාට පැන්සලක් අරගෙන සූදානම් වෙන්න අපි මේවයි හරි වැරදි බලමු නේද නම් අපි බලමු පළමු වචනය චිත්‍ර ඇඳීම පේනු ටිකන්නේ ඔබ මේ චිත්‍ර ඇඳීම සර් අයියා යාවේ ලයිට් එක සර් ඔබ කියන්න පස්සෙනියක උඩ පියල්ලක්ද උඩු පියල්ලක් උඩු පියල්ලක් හොඳයි ඇඳීම කියනකොට මෙතන සංකේතයක් පාට පැන්සලක් පාට පැන්සලක් ඇඳීම නේද ඔව් සංයක දයන් එන්න ඕන හොඳයි සංයක දයන් එන්න ඕන හයි අපි දෙවනි එක දෙවනි එක දුන්නේ ඉඳහිට දවසක ඉඳහිට කියනකොට පුතේ මෙන්න ආයිමත් සංඥක දයන් දෙනවා ඉඳහිට දවසක ඉඳහිට දවසක මේ සංඥක ද වරද්දන්න බෑ හයි තුන්වෙනි වචනේ දුන්නේ මිහිරි හඬින් මිහිරි එක නම් හරි ලේසි මිහිරි හැබැයි හඳින් කියලා ලියනකොට සංයක ඩයන්න ඩියන්න එනවා සංයක ඩියන්න එනවා හඳින් හඳින් මද කියද්දි මද වේලාවක් කියනකොට පුතේ මද මද සංයක ඩයන්න එනවා සංයක ඩයන්න එනවා මද වේලාවක් පද වේලාවක් සංයක දයන් නේද මේක පේනලා උඩු පියලක් කියනකොට උඩු පියලි නේද ඔයාලා දන්නවනේ අර මිදුලේ යවෙන තනකොළ උඩු පියලක් නවන්නේ සංයක දුයන් එනවා මේක සංයක දුයන් පැහැදිලි නේද අද සංයක තිබෙන වචන තුනේ බල දයන් සංයකදි මෙතන ද මෙතන දු මම කියන්නේ මට ඇහුනේ උඩු කියලා මේ මෙතන අර මොනතකේ ඔහොම මේක නෑ පහෙන් පහට තරු දෙකක් දාගනිමු පහෙන් හතරට එක තරුවක් දෙමු වැරදි ඒවා හතර වතාවක් නේද හතර වතාවක් හෝ පස් වතාවක් ලියන්න වැරදි වචනයක් එක ගෙදර වැඩක් විදියට කරන්න හොඳේ හරි එහෙනම් අපි අද මාතෘකාවට යමු. එහෙනම් අපි ලියමු අද මාතෘකාව තරුවක් දානා තොරතුරු. සර් සිංහලෙද මේ? ඒ කියන්නේ ස්ථාන ගැන තොරතුරු. තොරතුරු ටිකක් විස්තරයක් දුන්නට පස්සේ ඒකෙන් තොරතුරු ටිකක් නේද උකුටා ගන්න හැටි තමයි මේ පාඩමේ ඔයාලට උගන්වන්නේ. හොඳද? තොරතුරු. හොඳයි පුතේ. එහෙනම් අපි බලමු මේ පාඩම
හරි නේද අසාලේ ඉවරයි නේ රයිට් එහෙනම් මාතෘකාවල යන සිංහල පොතේ තොරතුරු හරි සර් හොඳයි හොඳයි මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ මම දැන් ස්ථාන දෙකක තොරතුරු පෙන්වනවා හොඳද ඊට පස්සේ ඒව ඔයාලට සවන් දෙන්න තියෙනවා ඡේදේ පිටපත් කරගන්නවා නම් ගොඩක් හොඳයි හැබැයි ඒක දැන් අද කරන්න වෙන්නේ නැහැ මම WhatsApp එකට දැම්මට පස්සේ ඔයාලා පිටපත් කරගන්න පස්සේ ඊට පස්සේ ඒව කියවන්න ඕන නේද ඊට පස්සේ ඒ ස්ථාන ඔයාලා අඳින්න ඕන ඒ ස්ථාන දෙක අඳින්න වෙනවා හරිද ඊට පස්සේ තමන් තෝරා ගනිපු ස්ථාන දෙක මේ ගැන තොරතුරු රැස් කරන්න ඕන ඔයාලා ඒ කියන්නේ මේ ඡේදය කියවලා ඔයාලා අවබෝධ කරගත් තොරතුරු වාක්‍ය විදියට දෙක තුනක් ලියන්න තියෙනවා ලේසි වැඩක් හරිද හරි එහෙනම් මම තොරතුරු ටික ඔයාලට පෙන්නන්නම් මුලින්ම අපි බලමු පිදුරු තලාගල කන්ද ගැන තොරතුරු පිදුරු තලාගල කන්ද දැකලා තියද ඔයාලා මොන වගේ එකක්ද කියලා දන්නවද right මේ තියෙන තොරතුරු ටික හොඳයි මේ තියෙන්නේ ඔන්න පිදුරු තලාගල කන්ද ගැන තොරතුරු ටිකක් කියවන්න නේද සර් ඉස්සල කියවන වහගෙන ඉන්න හොඳට ශ්‍රී ලංකාවේ පිහිටි කඳු අතරින් උසින් වැඩිම කන්ද ලෙස සැලකෙන්නේ පිදුරු තලාගල කන්ද එහි උස මුහුදු මට්ටමේ සිට මීටර 2524 කි නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි මෙම කන්දට ගමන් කළ යුත්තේ නුවරඑළිය නගරය හරහාය මහවැලි ගඟෙහි අතු ගංගාවක් වන බෙලිහුල් ඔය ආරම්භ වන්නේද පිදුරු තලාගල කඳු පන්තිය ආශ්‍රිතවයි පිදුරු තලාගල කන්ද සමීප වනාන්තරයේ දැකිය හැකි ශාකහා සතුන් අතරින් වැඩි ප්‍රමාණයක් අපේ රටට ආවේනික වෙති දියැලි රැසකින් හැඩවී ඇති මෙම කන්ද පේද්‍රෝ කන්ද යනුවෙන්ද හැඳින්වේ right ඔයාලා කියවන්න එකපාරක් කවතාවක් කියවන්න ශ්‍රී ලංකාවේ පිහිටි කඳු අතරින් උසින් වැඩිම කන්ද සැලකෙන්නේ පිදුරු තලාගල කන්ද වැලිපුර මොකද වාර මේ කොපි කරගන්නෙපෑ නේද
රයිට් මම මේක පින්තූර ටිකකුත් ඔයාලට පෙන්වන්නම් පිදුරු තලාගල කන්ද ගැන පින්තූර ආ මේ තියෙන පිදුරු තලාගල කන්ද ලංකාවේ උසම කන්ද නේද ඉතින් මේ තියෙන නුවරඑළිය නගරය ආ මේ තියෙන නුවරඑළිය නගරය නුවරඑළිය නගරය හරහා තමයි පිදුරු තලාගල කන්දට යන්න තියෙන්නේ ඔය ඈතින් පේන්නේ පිදුරු තලාගල කන්ද තමයි ඈතින් පේන්නේ කඳු පන්තියක් පිදුරු තලාගල කන්ද කිව්වහම පුතේ ඒක කන්දක් නෙවෙයි කඳු යායක් ඒක කඳු පන්තියක් කියන්නේ කඳු කීපයක් එකට එක තියෙනවා නේද වලල්ලක් වගේ නුවරඑළිය නගරේ ගියාට පස්සේ මේ කන්ද බලා ගන්න පුළුවන් ඒ හරහා තමයි යන්න තියෙන්නේ මේ මාර්ගයකුත් තියෙන්නේ නේද යන පාර හරි මේ තියෙන බෙලිහුල් ඔය අර ඒක තිබුණේ අර මේ පිදුරු තලාගල කන්දෙන් ආරම්භ වෙනවා බෙලිහුල් ඔය කියලා ඔයක් කියන්නේ පුතේ පොඩි ගංගාවක් වගේ එකක් නේද ඔය ඔය කියන්නේ ගංගාවක් තමයි මේ වගේ ලස්සන ගල් උඩින් වතුර එන ගඟක් බෙලිහුල් ඔය ලොකු ගඟක් නෙවෙයි සාමාන්‍ය ගඟක් මේ තියෙන්නේ පිදුරු තලාගල කන්ද හරි දැන් අර මේ එතන කිව්වනේ මේ පිදුරු තලාගල කන්දට යන මෙන්න මේ වගේ පාරක් තියෙන්නේ මේකේ දෙපැත්තේ තියෙන්නේ ලංකාවට ආවේනික ගස් වර්ග ඒ කියන්නේ ලංකාවේ පමණයි මේ ගස් වර්ග තියෙන්නේ සත්තුත් ඉන්නවා ඒ අයත් ලංකාවට ආවේනික කටිය දෙක රටවල නෑ ලංකාවෙම පමණක් ජීවත් වෙන අය. ඒ නිසා තමයි මේ දෙපැත්ත තිබෙන කැලෑව වටිනාකමින් වැඩි කැලෑවක් වෙන්නේ. අපි ඒව ආරක්ෂා කරගන්න ඕන නේද? හරි. ඔන්න පිදුරු තලාගල කන්ද ගැන මම පින්තූරක් බැලුවා. පින්තූරවලට ඔන්න මම නැවත කියවන්නම් අහගන්න දැන් අර පින්තූරක් මතක් කරගෙන. ශ්‍රී ලංකාවේ පිහිටි කඳු අතරින් සිල් වැඩිම කන්ද ලෙස සැලකෙන්නේ පිදුරු තලාගල කන්දයි. එය උස මෘදු මට්ටමේ සිට මීටර 2524. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි මෙම කන්දට ගමන් කළ යුත්තේ නුවරඑළිය නගරය හරහා. මහවැලි ගඟෙහි අතු ගංගාවක් වන බෙලිහුල් ඔය ආරම්භ වෙන්නේද වන්නේද පිදුරු තලාගල කඳු පන්ති ආශ්‍රිතවයි. පිදුරු තලාගල කන්ද සමීප වනාන්තරයේ දැකිය හැකි ශාක හා සතුන් අතරින් වැඩි ප්‍රමාණයක් අපේ රටට ආවේනික වෙති. දියෑලි රැසකින් හැදී ඇති මෙම කන්ද පේඩ්‍රෝ කන්ද යනුවෙන්ද හැඳින්වේ. හරි. දැන් හොඳටම පුළුවන්නේ නේද? දැන් එහෙනම් අපි මේ කන්ද ගැන වාක්‍ය කීපයක් ලියමු. මේ දැන් අපි ඡේදයෙන් තොරතුරු ටික දැන් ඔයාලගේ ඔළුවට ආවා. දැන් ඔන්න ලියනවා කන්ද ගැන පිදුරු තලාගල කන්ද ගැන වාක්‍ය කීපයක් නේද හරි දැන් අපි මුලින්ම තොරතුරු ස්ථාන පළවෙනි එක පිදුරු තලාගල කන්ද රස ලියන්න දැන් අපි ගිය සතියේ ඉඳලා ඉගෙන ගත්තනේ වචන ලියනකොට අපි අකුරු එකට එක ගාවන්නේ නැහැ කියලා නේද? අර නිර්මාණාත්මක වාක්‍ය ලියුවනේ අපි නේ එකට එක ගාවන්නේ නැහැ. ගාවන අය පරිස්සමෙන් ලියන්න. ලිව්වස හරි දැන් ඉතින් අපි ලිව්වස ඔව් අපි ලියමු එහෙනම් නේද පිදුරු තලාගල කන්ද ගැන තොරතුරු රැස් කර ගැනීමට නේ ඔව් අපි එකක් ලියමුකෝ මම එකක් ලියන්නම් හරි තරුවක් දාලා ලියමු ලස්සන තරු දාන්න
ඒ තොරතුරු ටිකෙන් අපිට ගන්න පුළුවන් එකක් නේද? ශ්‍රී ලංකාවේ උසම කන්ද පිදුරු තලාගල. එහෙම ලියන්න පුළුවන් නේද? අපි කියමු. ශ්‍රී ලංකාවේ දැන් ඔන්න බොහොම පරිස්සමෙන් ලියන්න ඕන මොකද පද බෙදන්න ඕන අකුරු එකට එක ගාවන්න බෑ. ශ්‍රී ලංකාවේ උසම අමයන් ඈත් වෙනවා. उसम कांद उसम कांद पिदरु तालाग लाए पिदरु तालाग ले याने तो पिदरु तालाग लाए අයි තව තොරතුරක් අපි උස ගැන ලියමු නේද පුතේ පිදුරු තලාගල කන්දේ උස මීටර මතකද දැන් 2524 වෙරි ගුඩ් කියලා ලියන්න තලාගල කන්දේ මතකද ආලියන්න බලන්න පිදුරු තලාගල කන්දේ උස මීටර 2524 කි හොඳයි. හරිද? ඔව් දැන් නැවත ඡේදය පෙන්වන්නම්. ඔයාලා තවත් තොරතුරු දෙකක් ලියන්න තරු දෙකක් දාලා ඡේදයෙන් සොයා ගන්න ඕනේ. හොඳද? දැන් ඡේදයෙන් සොයා ගන්න. ආ මෙන්න ඡේදය. लंकावे පිදුරු තලාග කන්දේ උස මීටර 2524 කි කියලා ලිව්වා. ඉතින් තව තොරතුරු දෙකක් සොයලා ලියන්න ඔයාලා. මේ ඡේදයෙන් බලන්න ඕනේ. නැතුව බෑ. මම උදව්වක් කරා. ඔන්න දැන් ඔයාලට තන්නේම කරන්න තියෙනවා. තා දෙකයිනේ ලියන්න තියෙන්නේ. ඔයා ගන්න දෙකක්. තොරතුරු දෙකක්. පිදුරු තලාගල කන්ද අසලින් බහිහුල් ඔය ආරම්භ වේ. ඔය වගේ දෙකක් පරිලිය. හොඳයි. ඕනම් කෙනෙකුට ලියන්න පුළුවන්
පිදුරු තලාගල කන්ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත නේද? බෙලිහුල්ලොය ආරම්භ වන්නේ පිදුරු තලාගල කන්දෙන් පිදුරුතලාගල කන්ද ආශ්‍රිතව ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිදුරුතලාගල කන්ද පිහිටාද? ඔව් එහෙමත් පුළුවන්. පිදුරුතලාගල කන්ද ආශ්‍රිතව අපේ රටට ආවේනික සතුන් ජීවත් වෙති. ඕනනම් ලියන්න පුළුවන් පිදුරුතලාගල කන්ද පේද්‍රෝ කන්ද යනුවෙන්ද හැඳින්වේ. නේද? ඕනා කෙනෙකුට ලියන්න පුළුවන් පිදුරු තලාගල කන්ද දියෑලි රැසකින් හැඩවී ඇත. තොරතුරු දෙක තුනක් එකට ගන්න එපා, එක තොරතුරක් ලියන්න හොඳේ. එක තොරතුරක් ගන්න නිතර. ඒ වගේ දෙකක් ලියන්න තියෙනවා. තා තරු දෙකක් දාලා දලාගල කඳු පන්දිය ආශිත මහවැලි ගඟේ අතු ගංගා බක්වන බෙලි කුළු දිග වැඩි දිග වැඩි එහෙම දිගේව ලියන්නේ මෙහෙම ලියන්නේ මේ පිදුරු තලාගල බෙලි හුල්ල ඔය ආරම්භ වන්නේ පිදුරු තලාගල කන්දෙනි නේද කෙටි කර ලියන්න පුතේ දිග ලියන්න එපා එතකොට මේවමනේ මම ඊට පස්සේ ඔයාට WhatsApp එකට ඡේදය දානවා. ඡේදය පිටපත් කරලා යටින් අලවන්න. එහෙම නැත්නම් ලියල් ලිව්වත් කමක් නැහැ. වැඩි හිටියෙකුට කියලා ලියාගත්තත් කමක් නැහැ. හොඳද? ඔයාලම ලියන්න ඕනේ. දැන් ලියන්නද? දැන් ලියන්න බෑ. දැන් වෙලා කොහෙද තියෙන්නේ? ඔය ලියන්න. ඊට පස්සේ මොකද කරන්නේ? පිදුරු තලාගල කන්දේ පින්තූරයක් අඳින්න ඕන. අලවන්න බෑ. හොඳද? මම පින්තූරෙකුත් දාන්නම්. ඊට පස්සේ ඒක බලාගෙන ඔයාලට අඳින්න තියෙන්නේ. එහෙනම් ඒකට පිටුවක් විතර යාවිතාව නේද? ඇයි ඡේදය අලවන්නත් තියෙනවා පින්තූරයක් අඳින්නත් තියෙනවා. පැහැදිලිනේ? ඒ දෙකට පිටුවක් විතර යාවි. හයි ඊළඟට තියෙන්නේ පුතේ ගහ ගන්නකෝ. ඔව් මේ වගේ එකක්. අරයි මේ විදියම එකක් තියෙන්නේ. ඒ තමයි මොකක් දන්නවද? මේ බලන්නකෝ ඡේදයක් තියෙන තව එකක් දුන්නින්ද ඇල්ල ගැන දුන්නින්ද ඇල්ල ඔන්න හොඳට අහගන්න නේද සර් කියනවා අහගන්න කතා කරන්න එපා උත්සාහ කරන්න එපා කතා කරන්න රයිට් මේ තියෙන දුන්නින්ද ඇල්ල ගැන තොරතුරු මේව ලියන්න එපා අහගෙන ඉන්න විතරයි සර් මේක ලියන්න ඕනද නෑ පුතේ මේවා අහගෙන ඉන්න විතරයි තියෙන්නේ පොඩ්ඩක් අහගෙන ඉන්න මම කියන දේ මොකද්ද කියලා ශ්‍රී ලංකාවේ ඌව පළාතෙහි බදුල්ල නගරයට කිලෝමීටර 5ක් පමණ දුරින් දුම්හිද දිය ඇල්ල පිහිටා ඇත එහි උස මීටර 64කි අඩි 210කි බදුල්ල නගරය හරහා ගලා බසින බදුළු ඔය මේ මනරම් දිය ඇල්ල නිර්මාණය කරයි රාමණීය කඳු පන්තියක් මැදින් වැටුණු අඩිපාරක කිලෝමීටර 2කට ආසන්න දුරක් පාගමනින් දිය ඇල්ල නැරඹීමට යා යුතුය. පාගමනේදී තැනින් තැන කොන්ක්‍රීට් පඩි යොදා සැකසූ පියගැට පෙළ ගමනට පහසුවකි. දුම්නිද දිය ඇල්ල දිය ඇලි දෙකකින් සමන්විතය පාගමන අවසානයේ හමුවන
ආරක්ෂිත වේදිකාවේ සිට ප්‍රධාන දියඇල නැරඹිය හැකිය. පිටසුම් දොරටුව පසුකර කිලෝමීටර භාගයටත් අඩු දුරකදී අනෙක් දියඇල මුණ ගැසේ. එය කුඩා දුම්හිඳ ලෙස හැඳින්වේ. දුම්හිඳ ඇල්ල පාමුල වර්ග මීටර 100ක පමණ විශාල තටාකයක් ඇත. ඔන්න දුම්හිඳ ඇල්ල ගැන ඔන්න මම ඒක පින්තූරක් පෙන්වන්නම්කො ඔයාලට දුම්හිඳ ඇල්ල. Right. මේ තියෙන දුම්හිඳ ඇල්ල. ඔය කියපු දුම්හිඳ ඇල්ල තමයි මේ තියෙන්නේ. මේ තියෙන තටාකයක් වගේ දැක්කද? විශාල තටාකයක් හැදිලා තියෙනවා. දුම්හිඳ ඇල්ල ඉතාම ලස්සන දිය ඇල්ලක් ලංකාවේ තියෙන. ගොඩාක්ම ලස්සන දිය ඇල්ලක්. ටිකක් පයින් යන්න ඕන කොන්ක්‍රීට් පඩි පෙළක නේද? වහින්න තියෙනවා, ආයේ නගින්න තියෙනවා, එහෙම එහෙම කැලෑව මැදින් යන්න තියෙනවා. ලස්සන ඉතින්. නේද? හරි විනෝදයෙන් යන්න පුළුවන් ඒවයි. මේ තියෙන්නේ දුම්හිඳ ඇල්ල තමයි. ඔන්න මේ එක පින්තූරයක් මම ඔයාලට දාන්නම්. හොඳද? ඡේදයක් දාන්නම්, පින්තූරයක්ත් දාන්නම්, ඡේදය පිටපත් කරගන්න, පින්තූරයක් අඳින්න, ඇඳලා පාට කරන්න ඕන හොඳේ. ඊට පස්සේ තොරතුරු ලියන. ඕන මුලින්ම තොරතුරු ලියන්නත් පුළුවන්. දැන් අපි අර මුලින් කරපු විදියටම තමයි මේ දුම්හිඳ ඇල්ල ගැන තොරතුරු හතරකුත් ලියන්න. ඡේදය හොඳට කියවලා නේද? තොරතුරු හතරක් ලියන්න තරු දාලා. දැන් අපි මේ පිදුරු තලාගල කන්ද යන තොරතුරු හතරක් ලියුවනේ. ඒ විදිහටම දුම්හිඳ ඇල්ල ගැන තොරතුරු හතරක් ලියන්න. හරි. මම දැම්මට පස්සේ ඔයාලට වැඩේ පහසු වෙයි. හොඳේ. හරි. එහෙනම් අපි ඒ වැඩේ එතන කරමුනේ. අදම දානවා. හොඳයි පුතේ. එහෙනම් අපේ සිංහල පාඩම එතනින්